අයුබුවන් දුවේපුතේ අදාපී පලවන ශේණයේ පාඩමක් බලන්නයි හදන්නේ. අදාපි බලන්නේ කතන්දරවලට සවන්දීම. දුවලපුතාලට මම ලස්සනම ලස්සන කතන්දරයක් කියවනවා. දුවලපුතාලට පුළුවන් ඒකු හොඳට ආගෙන ඉන්න. ආගෙනදලා කතන්දරේ අවසානයේදී මමහන ප්‍රශ්නවලට හරිරිමහා උත්තර දෙන්න ඕනේ. ඊන අපි පටන්ගමුද. දුවලපුතාලා, හොදර මේ කතන්දරය හගෙනන්න මේක ගොඩා කලස්සන කතාවක් කතාව මාතෘකාව තමයි පුංචි සමනලය දවසකරෑ පුංචි සමනලයෙකුට ලොකු බඩගන්නක් ආවා සම්මනලයා හිතුවා උදේම නැගිටලා මල් පැණිටිකක් බොන්නයන්න ඕන කියලා. එයා උදදේවෙනකං හිටියේ හරිම නොයිවසිල්ලෙන්. යන්තම් ඉරේලිය වැටීගෙන ඉනකොටම එයා මල්තිීන තැනක් හොයාගෙන ගියා. ඒත් එක ගහකවත් මලක් පෙනෙන්නවත් නැහැ. සමනලයාට දැන්නම් බඩගෙන්ෙන ඉවසගන්න බැරි තරමට මැවිත්. ඒත් එයා හිතර දෛරයා රැන් මල්තියෙන තැනක් හොයාගෙන ඉගලුුණා. මෙිහිම යනාතරේ ලොකු රතුරෝසමලක් ඈතින් පෙනුණා සමනලයාට හරිම සතුටුයි. සමනලය තමාන්ට හැකි තරම් වේගයෙන් රෝසමලළඟට ඉගලුුණ රෝසමලට ලංවන්න හදනකොට එයා දැක්කා ඒ රෝසමාලයෙන් පැණි බොන මීමැස්සෙක් සම්මනලයා රෝසමලට ලං නොවී ළඟ තිබුණු ගසක කොලයකට ආවා සමනලයාට හයිියෙන් නැඩනාා සමනලයා අඩන ශබ්දය මීමැස්සට ඇසුුණ මීමැසා පැනබීම නවත්තා වටපිට බැලවා එතකොට දැක්කා අඩා අඩායින්න සමනලයක් ඇයි සමනල පැටිය ඔයා අඩන්නේ මීමැස්සා සමනලයා ළඟට ගොස් ඇසුවා මටගොඩක් බඩගිනි මම ගොඩක් දුරයිඳං ආවේ. මට එක මලක්වත් හමෝනේ නෑ මං මෙච්චර දුරක් ඇවිත් දැක්ක මේ රෝසමල විතරයි. ඒත් ඔයා එක පැණිබොනවනේ. මම අඩන්නේ ඔයා පැනිිබොන්න එකට නෙමෙයි මට පැණිබොන්න වෙන මලක් හමෝනේ නැති එකටයි. සමනලයක් කිව්වා. මීමැස්සාට සමනලයගේ කතා වහලා දුක හිතුුණ. මීමැස්සා කිව්වා. මම කවදාවත් මලක පැන ඉවරවෙන්නම බොන්න නෑ. අනික්කායටත් ඉතුරු කරලායි බොන්නේ කියලා. මීමැස්ස සමනලයාට ආදරයෙන් කතා කරලා රෝසමල්ලෙ පැනිිබොන්න කිව්වා. සමනලයා මීීමැස්සාට ස්තුූතිකලා. රෝසමලයෙන් පැණිබීලා බඩගිෙන නැති කරගත්තා. සමනලයා මලයෙන් පැණිබිව්වාට පස්සේ මීමැසයි සමනලයයි සතුටින් කතා කලා. ඒ දෙන්න හොඳ යාලුවෝ වුන ලස්සනයි නේදපුත්තේ කතාව ඔයාල හොඳට අහගෙන හිටියනේද දැම්මම් ප්‍රශ්නටිකක් කහන්න දූල පුතාලට පුළුවන්ද බලන්නකු මේක රොත්තර දෙන්න සාමනලයට රෑල් ඔකෝ බඩගින්න කාවනෙ ඉතිං සමනලයා හිතුවේ මොකක්ද කියන බලන්න සමනලය හිතුවා උදේම නැගිටලා මල් පැි තිකක් ඔොන්න යන්න ඕන කියර මල්පැණි හොයාගෙන යන සමනලය දැක්කේ මොන මලක්ද කියන්නක බලන්න හොඳයි සමනලය දැක්කේ ලොකු රත්තු රෝසමලක් මං පුතා ලගින් අහන ඊළඟ ප්‍රශ්නය සමනලය රෝසමලට ලංවෙන්න හදනකොටම එයා දැක්කේ කාවද කියන්න බලන්න சමනலயா දැක්க்க காවது சමනலயா දැக்கே ரோசமன் மல் பැனிபன்ன மீம மංහන லங்க ප්‍රශ්ණය சமනல ஹையின் ன කියන්න බලන්නකෝ සමනලයට යිயின் ඇඩුනයි කියලා කියන්න බලන්න පුත සනல ඇුව සමන ඇුව සමනලයට මල් පැனிබන්න වෙනමලා කමුණේ නැති නිසා. ඔන්න මම දුවලපුතාලගෙන් අහන අන්තිම ප්‍රශ්නය. සමනලයග මේ කතාව හපු මීමමැස්සට දුක හිතුුණ. එතකොට මීමැස මොකද්දදි සමනලයට කිව්ේ. හොන්දට මතක්කරන්න බලන්න මීමැස මොකක්ද්ද සමනලෑයට කිව්ව කියලා. මීීමමැස්ස කිව්වා? මම කවදාවත් මලක පැණි ඉවරවෙන්නම බොන්නෙ නැහැ අනික්කායටත් ඉතුරු කරලායි බොන්න කියලා. හොඳයි දුවේ පොත්තේ අද අපි ලස්සනම ලස්සන කතන්දරයක් කැහවා. අපි අහපු කතන්දරේ මාතෘ කවතමයි පුංචි සමනලය. ඒ කතන්දරෙන් මම දුවලපුතාරගෙන් ප්‍රශ්න පහකොත් ඇහවා. දූලපුතාල හැමෝටම් පුළුවන් උුණානේදේ ප්‍රශ්න පාට මුත්තර දෙන්න. හොඳයි. එහෙනම් අපි... වත් ලස්සනමලස්සන පාඩමකි ඉක්මනටම හම්බවිමු දුුවල පුතාලට පුළුවන් ආය මේේ කතාව අහන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න අබෝவா